දුළුතාට සුබ සන්ධ්‍යාව අපි අද පන්ති පටන්ගන්නවා අපි හත්්‍රවෙනි පාඩම ජිපද ප්‍රකාශන සුළු කිරීම කියන කොටස කර කර හිටියේ අප ජිපද ප්‍රකාශන දෙකක ගුණතය කියනකොටස අපි කල්ල තියෙන්නේ එතකොට මීටික අපිකල් කතා කරල තියෙන්න්නේෙ අපි හලින් කතා එකකර පුටික අපපූඩ්ඩක් ඉස්සල මතක් කරලා ඊලංකොටසට යන්න බලාපොරොත්තු වෙනද කොට අපි දිපදපකාශනවල සුළු කිරීම පද ප්‍රකාශන දෙක ගුණතයකෙන කොට සපි කතා කරලා තියෙන්නේ අපේ පොටටස පොඩ්ඩක් මතක් කරලා ඉස්සර හටයන්න බලාපොරොත්තු වෙනවා එත අපි මේක බැල්ලුවොත් එහෙමෙතකොට දිප දෙ ප්‍රකාශන දෙකක් මේ සුරු කරන ආකාරය දක්වල තියෙනෙතකොට දීපද ප්‍රකාශන දෙකක් සුළු කන්නකොට අපි පළවෙනි ප්‍රකාශනය මේ සංක්‍යාව වරහනින් වැඩින්නව එලට මේක අපහුමකින් වැඩි කන්නවා. ඒද දෙ අතර එකතු කිරීම සම්බන්ධවල තිනතකොට එකතු කිරීම මේ එකද එකතු කිරීම කියන කියෙනවා. අපි මේ වැඩි කිරීම කියන එක ඉස්සලා ප්‍රසාරණය කල්ලා මේ ආකාරයට මේක ලියන අ එතකොට අපි මේක ලිව්වොත්තේම තුනයි එක් කියන එක එතකොට පාරයක් දෙකයි එ එකතු කිරීම තුන කියන එක ඒවාගේම එකතු කිරීම දෙක වාරයක්, දෙකයිXක් එකතු කිරීම තුන කියන මෙආකාරයට අපි සුරු කරනවා. මේකෙ දී දූල පුතාල මතක තියාගන්න ඕන මීළඟට අපි සුළු කරන්නකොට හැම නිස්සරෙම ඉස්සෙල්ලාම අපි මේ ධනද රිනද කියන එක මේ මේ රිනද කියන එක ඒක හොන් ඉස්සල්ලම් බලන්න ඕනෙත කොට මේ අවස්ථාවදිී ධන්න ධන කිය එක තියෙන්න එත කොට ඒක ගුණ කරහමතකොට අපි කලින් කතා කරලා තියනවා දන්න වැඩි කිරීම ධන කියන එක එන්නේ ධන කියා. රින වැඩිකිරීම රින කියන එක එතකොට ඒකත් දන කියලා අපි කතා කරා. ද රින කියන එක මේක රින කියල කතා කරා ධන කියන එක මේක රින කියලා අපි කතාකරා. ොට මේ කහලින්ම අපිසුළු කරන්න ඕනතකොට මේ දන්න වැඩිකිරීම දන කියන එක ඇතකොට මේ අවස්ථාව විදි ධන කියන එක ලැබන්න කියන එක අපි කතා කර කොට අපිසාමාන්‍ය ධන කියනෙ එක දියන්නේ න හ ඇත්තකොට අපි ධන කියන එක සාමාන්‍යෙන් දියන්න නැහැ එක නිසා ඇත කොට තුන්වරත් දෙක හයයි කියන එක x කියන එකයි කියන එකයි වැඩිමක්වාර්ගේ කියලා අපි කතා කරා ඊරඟට අපිලියන්නේ මේ කොටස මේකෙන් වැඩි කල් එතකොට මේවස් ධ තිය මෙතන අත්ධන තිය එතොට මේ අවස්ථාවිදි දෙවනි පදයෙහින්ද අපි ලියනෝ දන කියර මුලින්ඳිනතුවාාට ධන තුන්වරත් වන කියන්නේ නමයයි එක් වැඩි කිරීම එක කිය ගැන්ත කොට එක් මය මේක සුළුකරොත් වෙතකොට මේ ධන තියෙන මෙතත් ධන්න තියෙනෙකොට දන කියරෙනවා දෙවරත් දෙක කියන්න කියද හතරයි මෙතන තියන්නේක්කේන එක විතර ඇතකොටක් කියේන එක එකක් කිරීම කියල මෙත එක කිරීම තියන මෙතැනත් එක කිරීම ො කිරීම රම ද වෙනවා තුන්වරද්දිික කියන්නෙ කොට හයයි මේක කොට සුළු කරහාමත කොට හයයිවාර්ගය නමයයි හත්තරයික යද දහතුනයි දන්න හය මේ ආකාරයට මේක සුළු කරන්න පුළුවවා. අපි මේ දෙවිනි ආකාරය ගොඩක් වෙලාවට මෙහෙම සුරුරන්නේ ැහැ ගොඩක් වෙලාවට මෙහෙම සුරුකරත් වැැවැත්දක් නැහැ නමුත් මෙහෙම පළවිනික මේ ආකාර්්ට වැඩිකර එක තමයි බහුලව සුරු කරන්න. දෙකින් කෝකෙන් හැදුවත් එක වැැද්දක් නැහැ නමුත් ඒක අපි සාමාන්‍ය පාවිතා කරන්න නැහැ. අපි මේ කොටස ඊළඟට බැලුවොත් එහෙම අපි මේේ ත්‍රිකෝණයක මේ විුරුජි කෝනාස්ටයක වර්ග පලය හොෙනක එක මේක සුළු කිරීමට සාමානය කියෙ අපි ගිය සත්ති කතා කරා අපි තවවුදාහරණයක් පොඩ්ඩක් බලලා ඊලං කොටසට යන්න බලාපොත්තුනතකොට. අපි නිදසුන හතර කියනෙක පොඩ්ඩක් බැලුවොත්දේම මේක සුළු කන්න ආකාරය බැලුවොත් එහෙමතකොට එ දන දෙකයි වයි කියන වායක් තුනයි එක් ශ්‍රන දෙකයි වයි කියන එක එතකොට මේ අවස්ථාවදිතකොට මේ කොටස ඔන්නන් එතකොට මේ සංක්‍යාව මේකින් වැඩි වෙනවා එකක් ඊලට මේක මේකින් වැඩි වෙනවා දෙවනිය එතකොට අපි මේක ලිවොත්හම තුනයි එ කියවාරයක් එක්්‍රන දෙකයිවයි. ඉරඟට තියෙන මෙතන එකතු කිරීම දෙකයිවයි වාර්යක් තුනයි එක්්‍රීන දෙකයිවනි. මේක සුරු කරොත් එතකොට මේ අවස්ථාවදිත් දුරපුතාලය එක පුරුදුතු වෙනකොට මේලකුණ කියන නිකම්ම මේ තමන්ගේ හිතෙන් සුරු කරන්න පුළුවන් එක පුරුතු වෙනං හැම නිතෙරෙම එක, නි මේ හරි කිය ල ොර මෙත දන යීම මෙත දන යනෙ ොට දන කියනෙ එක ොරා පිටියන්න තුන්වරත් වන කියන්න කියද නම්යයි එක් වැඩිකිරීමක් කියලකෑෙක්වාර්ගය ඒනාට මේක වැඩිවෙන්නේ මේ එකත් ොට මෙත ධන තියනෙ මෙතන රිීන යීමො ධන වැඩිරීම ර කරගැන්න රීනෙනවා තුන්වරත් දෙක හයයි එක ඉලක්කම් ඉලක්කම් වලින් වැඩි කරන්න අනිත් මේ අනි කොටස් ඒක ඒවයි වැඩිරන්නෙ කොට ඉලක්කම් ඉලක්කම්වලින්ක් වැඩි කරන්න ඩිරීම දෙක තුන්වරත් දෙක හයයි එතුකොට එක් වැඩිකිරීම වයිකයන්න එක්වයි වෙනවා. මේක බැල්ුවොත් එහෙමතකොට මෙතන දෙක්ක වැඩිකිරීම තුන කියලක යන්නේ දෙවරත් වන මෙතන ධන දාන තියනෙතකොට දාන වෙනවා දෙවරත් වන හයයි එක් වැඩිකිරීම වයිකෑන්න එක්වයි වෙනවා මේක බැලුවත්තේම මෙතන ධන තියනෙ මෙතන රිි තියෙන්නේ දන්න රීන කියලක කියයන්නේ රිීන වෙනවා දෙක්ක වැඩිකිරීම දෙක කිය කියයන්නේ හත්තරයි වයි වැඩි කිරීම වයි කියරකන වයි වර්ගය මේ අවස්ථාවදී රින කියන එකයි දන කියන එක ඇතුකොට මේම කැප්පිල යනුුවතකොට මේ අවස්ථාවදී මෙත නිතරුවෙන් න එතකොට නමයයි එ වර්ගය රින හතරයි වයි වර්ගයට මේක තමයි මේ අවස්ථාවදී ඉතුරුුවෙන්ෙන් සු කිරීම ඇතර මේක සු කිරීමම් කියෙනෙ විතරයිතියනෙතකොට දන්න වැඩකිීම දන්න රන ඩිකිරීම ීකොට රින වැඩිකිරීම රීන රින්න දන්න කියන. ඒ හත්තර හොඳින් අවබෝධ කරගෙන තියෙන නං සු කරන එක තරවම් අපහුයක් අපි ඊලාන් කොට මේ දරපුතාල ලියාගන්නවනම් ලියාගන්නන්නේ එක රදගත් කරුක් විදේශනයේ නින් ලියා ගන්නවනන් ලියාගන්න. ඊො බැලුවොත් නි නිසන තව නිදුසුන අපි බැලුවත්තේ මතකොට නිසුන පහ කියන එක ඊලන්ට නිදුසුන හය කියන එක බලලා අපි දුරපුතාලටවාස අභ්‍යාසිටි කරන්න එක කරලා තියෙන දුරපුතාලා අනිවාර්යම එවන්න එතුකොට අපි ඊලංකොටසටයන්න බලාපොරොත්තුය හතර දෙක කියන කොටසට. නිදුසුන පහ කියනකත් අපි බැලුවොත්තේ මතකොට මේ අවස්ථාවතකොට හයි ඒරි මේ අවස්ථාව චුට්ටක්කින්න මං එක වයිබෝඩගේ සුළු කරන්න එක හොඳ වී ්ක්කින්න දුළපුු තලබල අපි ගානිස් සෙල ලියාගත්තොත් එහෙම පහයි ඒ ්‍රීන දෙකයිබී වාරයක් දෙකයි ඒරින තුනයිබී පහයි ඒරිීන දෙකයිබී වාරයක් දෙකයි ඒරින තුනයි බී අපි මේක බැලුවොත් එහෙමතකොට මේදී මේක සුළු කරන්න එතකොට අපි බැලුවොත් හෙමතකොට මේ කොටස මේකින් වැඩි කරන්න එතකොට පහයි ඒ කියන එක වාරයක් දෙකයි ඒ රින තුනයිබී. මේ අවස්ථාවේ දි තියෙන්නේ රින කියනෙ එක එෙනැම් රින කියන කෙනවා දෙකයිබි. වාරයක් මොකදද මේක දෙකයි ඒ රින තුනයිබි මේ සුරු කරොත් එතකොට මේ අවස්ථාව සුළු කරොත් එතකොට මේක වාරයක් මේක, ක වාරයක් මේක මේකවාරයක් මේ මේක වාර්යක් මේක සුළුකොරොත්ත කොට මෙතන දනගන මෙතන දන තියෙන්ත කොට අවස්ථාවද දනවෙනවා පස්සරද් දෙික කියද දහයයි ඒ වැඩිකිරීම ඒ කලකයන්න ඒ වර්ග මේ අවස්ථාව මෙ දන තියන මෙතන රිින යෙතු කොට දන ඩිරීම ර කරකයන් රිිණය පසරත්තුන කියයන්නේ පහලවායි වැඩිකිරීමබ කරකන්නඒAB මේ අවස්ථාවේදී රීණ තියන දන තියවා රින්න වැඩිකිීම දන කෙලකැන් රින දෙවරත් දෙක කියන්න හත්තරයි ඒ වැඩිකිරීමAB ඊට බාස මේක රීණ තියෙනවා මේකේ රින තියන්න එතකොට රින වැඩිකිීම රීන කලකයන්නේ දන්න දෙක වැඩිකිරීම තුන දෙවරත් වන කියන්නේ හයයි B වැඩිකිරීමබ කලකන්නේ B බර්ගේ ගොට මේ සුළු කරොත් එහෙම දහයයි ඒ වර්ගය මේ පහළවයි අතරයි කියන්නේ දහනාමයයි ABCAB දන හයයිබීවර්ගය මේ ආකාරයට අපිට සුළු කල්ලා දක්වන්න පුළුවන් හැම අවස්ථාවකදම දල පුතාල අමත කරන්න මතකතියාගත යුතු කොට තමයි මේ ධන රීණමං කලින් අවස්ථාවදිලිව්ව ධන වැඩිකිරීම ධන කියල කියන්නේ මේෙන් ලැබන්නේ දන ්‍රීණ වැඩිකිීම රින ඒකන්නේසා කොටස් දෙක එතු කොට සලකුණ සමාන දෙකක් නම් ඒක ධන වෙනවා අසමානනාම් එතකොට රින්න නාම් එතකොට මේකෙන් ්‍රීන ලැබෙනවා රින දනනං එතකොට මේකෙන් එතකොට රිීන ලැබෙන්නේ මේකොට ස මතක තියාගත්ත නන්දුවලපුතාරටි තාම පහසුවෙන් මේ ගාන සුළු කරන්න පුළුවව අතන පහළවයිඒ හතරයි ඒ කියතන ඒ වර්ගෙන් නැත්්දඒ කියන එක නේ මෙ මෙතන නේද යන්නේවස අවෝක මේක ඒඒබී වර්ගය කියනක එන්නෑ මොකද මෙතන පහ තියෙනවා මෙතන තුන තියෙන තකොට සංඛ්‍යා සංඛ්‍යා සිටු කරන්න අපි අපි සුළු කිරීම කන්නකොට මේ දක්වල තියෙන්නේ සංඛ්‍යාවක් තියෙනවා ඊට අමතරව වැඩි කිරීම සම්බන්ධ වෙල තියෙන් එතකොට මෙතන තියෙන්නේ මේ ලකුණා මහකරි අපි අකරක් කියර කිවද ේවා මොහක්කරය අකුරා කරරි මහකිරිහෙම ඒක යම් කිසි නියතයක් වත් ඒක එතකොට අප අකුරක් නියතයක් කිය කිවොත් එහෙම අකුරකිල් ියන් අම දුලපු තරට තේරෙන විදිට යම් අකුරක් තියෙනවා ඒක මෙහෙම සම්බන්ධ වෙලා තියෙන්නේ මේක එතකොට තවත් එතකොට සංක්‍යාවත් තියෙනවා වැඩි කිරීම අකුරක් මෙහෙම දක්වල තියෙන්නේ. එතකොට, මේ අවස්ථාවදී අපි සුල්ලු කරන්නේ මේ අවස්ථාවදී අපි සුළු කරන්නේ සංඛ්‍යා කියන එකයි සංඛ්‍යා කියන එකයි. ඒවාගේ මෙතන ලකුණ කියන එක මංක ලුණ කියනකල් ලියන්න චුද්‍ර කියන්නා පහොමි මක් කන්නවා. ඉසල්ලම එක ලියන්නන් එතකොට ලක්කුණ ඒ ලකුණ තියෙන විස්සෙල්ලම එක දන්න ඕරි ද හරිරින හරි ඒට පස්සිතියෙන්නේ සං්‍යාවක් ඒට පස්සේ සංක්‍යාවට පස්සි තියෙන්නේ මොහ කරිණියතයක් කියල කියන්න පුළුවන්ඇතකට අපිට විචාල්ලෙස මහකරි දන්න ඇති ජාකතකොට අපි ඒ ඉලක්කම මේ අකුරක් කෙල්ිය ම්මක් එට පාස්සේ මේක මෙහෙමලීවොත්තේම ලොකු අරහනක්දාලා වැඩි කිරීම ආපහුතියනෙ ලක්වුණ එට පාස්සේ සංක්‍යාවක් ළඟට අකුරා මේ ආකාරයට මේ වැඩි හැදිල තියෙන්නේ එතකොට අපි මුල අවථ මෙතන දන ඕ රින කියන එක එතකොට මේ අවස්ථාවදි අපි මුලිම්ම සුළු කරන්නේ අපි මුලින්ම සුළු කරන්නේ මේ ලක්කුණ කියන එක ලක්කුණ වැඩිකිරීම ලක්කුණ. මේක තමයි අපි පලවෙෙනක වෙන්න. දෙවෙෙන එක වෙන්නේ මේ සංඛ්‍යාව වැඩි කිරීම සංඛ්‍යාව තුංවෙෙන එක වෙන්නේ තුම්වෙෙන එක විද්‍යයට අපිළියන්න එතකොට මේ අකුර වැඩි කිරීම අකුර. එතකොට අපි බැලුවොත් එහෙමැත කොට ලක්කුණ කියන එක අපි කලින් කතා කර මේ කොටස මේ නීතිය පිළි පැදලා එතකොට අපිට මේ මේකොටස තමයි මෙතන්ට එන්නේ. එතකොට පිළිතුරට එතකොට මේ ලක්ුණ වැඩිකිරීම ලක්ුණ කියන එක මේක එතකොට අපිට ලබා ගන්න පුළුවන්. මංක්ොඩ්ඩක් ලිව්වොත් එහෙම ලක්කුණ වැඩි කිරීම ලක්ුණ කියන එක තමයි එතකොට ලැබෙන් එකට ලක්ුණ ලක්කුණ. දොට ලක්කුණෝ එක රණයකානුව වික වෙනස් වෙන කෙනෙ දූල පුතාල කින් ංවිතන දක්කව පවස්ථාවවෙතකොට ලක්ුණ වැඩිකිරීම ලක්ුණෙන්නේ. ඊ ළඟට එන්නේ සංකඛ්‍යාව වැඩිකිරීම සංඛ්‍යාව ඊළඟට එන්නේ අකුර වැඩිකිරීම කිය දාන්නම් මම අකුරු දෙක කියල දාන්න එතකොට අකුරු දෙකක් එතුකොට මේක සංඛ්‍යාව එක සංඛ්‍යාව දෙක කියදාන්න මේෙක්ක දෙක කියන ලකු දාන්නම්. එතකොට මේ අවස්ථාව විදිතකොට මෙ ලකුණ කියන එක අපි කලින් කතා කර ධන කියන එක වැඩි කිරීම දාන කියන එක නම් එකප්‍රති පලේවෙෙන් එතකොට ධන කියලා අපි කතාකර රීන කියන එක වැඩිකිරීම රිණ කියල කතාකරොත් අපි මේක ධන කියල කතා කරා, රිින කියල කතාකරොත් යතුකොට ඒ දිපතිඵලය රින කියල කතා කරා. ධන කියල කතාකරොත්යතුොට මේකපතිඵලේතුකොට රින කියල කතා කරා. මේ කොටස අනුව මෙලකුණ කියන එක දුළපුතා ලට තීරණය කරන්න පුළුවන්. ඊළඟට සංඛ්‍යාව, සංඛ්‍යාව එම ආකාරයටම මේ දෙක වැඩි කරන්න තියෙනෙ මේවා අතර ගුණතයක් එතකොට අපිට ඒ සංඛ්‍යාව ලබාගන්න පුළුවන්. එක අතර ගුණිතයෙන් එතකොට සංඛ්‍යාව අපිට ලබාගන්න පුළුවන් කලින් අවස්ථාවිදිතට කලින් අවස්ථාවි්‍යතකොට මේකෙදී පණවින එක බැලුවොත්තේෙන් එතකොට මෙත මේ අවස්ථාවි්‍යතකොට මෙත ධන තියෙන්නේ මෙතන ධන තියනෙ එක වැඩි වඋනහ මෙතකොට දාන කියනෙක ලැබෙන්නේ පහ වැඩි කිරීම දෙක එතකොට දහයැයිඒ දහය කියනෙක ලැබෙන් එතකොට මෙතන මේ සංඛ්‍යාව වැඩි කිරීම සංඛ්‍යාව කියනෙක. ඊීළඟට අකුර වැඩි කිරීම අකර අකුරුවක් පලවෙනි අකුර වැඩිකිරීම දෙවෙනි අකුරඇදකොට මේ අවස්ථාවද කොටස් දිහකට බදිෙනවා මේක කොටස් දිහේකට බෙදිෙනවා එතකොට එකක් පලවෙනිිය එක අකුර එක අසමානයි අකුර දෙක ඊළඟට බේදෙන්න්න මේ අකුර එක සමානයි අකුර දෙක මේ අවස්ථාවදි මේ කොටස් දෙකකට බෙදෙනවා ඒක අනුව පිළිතුර කියන එක වෙනස් වෙනු මේකේදී කොටස් එ අකුර එක කියන එක අකුර දෙක කියන එකට අසමාන නම් මොකද වෙන්නේ ඒ අවස්ථාවදි මොකක්ද වෙන්නේ ඒ අපි ලියන්න එතකොට අකුර එක පාරයක් අකුර දෙක ඒ අතර ඊට වඩා සුළු කිරීමක් කරන්න බෑ මොකද අපේ තිහා දන්නේ නෑඇතකොට මේ අකුර එක්කයි අකුර දෙකයි කියනකින් අපි එක ලියන්නේ එක යැන අපි උදාහර නැවෝොත්තේ ම අකුර එක කියන්න ඒ කියලා මේ බී කියලා එතකොට අපි ඒ අවස්ථාවදි ගියන්නේ ඒබ කියලා හාට සුරු කිරීමක් කරන්න බෑමොකද අපි අක්කුර එක ගැනවත් අකර දෙක ගැනවත් අපි දන්න නැහැ. මේ අවස්ථාව විදිතකොට අපේ අකුර එක සමානය අකුර දෙක කියල කිවොත් එම ඒ කියන එකයි මේ අවස්ථාවත් ඒ කියනෙ එකයි. එක නිසා ඒ වැඩි කිරීම ඒ කියල එන්නේ මේ එනවා ඒ වර්ගයක් එතකොට මේ අවස්ථා දෙකට එකන්නේ සමාන ඉක්ොට එතකොට සාමාන්න නියත දෙකක් නම් එතකොට තියෙන්නේ එතකොට ඒ අකරු දෙකක් තියනව නම් ඒ වැඩි කරහම ඒ වර්ගය කියන එක ලැබෙන. මෙතැන්ට කන්දුල පුතාා ලට මහි තන්න තරෙනවා ඇති. මෙතන් පැටලෙවෙන්නේ එතකොට මේ අවස්ථාව වෙන හරිතුකොට මෙතැනින් ඒට පාස්සේ පැටි ලැබන්නමකක්ද මේ එකතු කන්න කොට. මේකේදී එතකොට මේ A.AB කියලා. අපි කලින් අවස්ථාවදි ඒ බැලුවොත් එහෙමතොට මේ ABCAB කියන එක පලවෙ එක ලැබෙනවා ABCAB කිය එකක් කීලාට දෙවිනිකි නුත්තෙතොට මේ අවස්ථාව අපි බැලුවොත් එහෙමත කොට මේ කොටස මම් මේ කතා කරන්නේ මේ කොටසයි මේ කොටසයි ගැන. මේක නුත් එෙම කොටසක් ලැබෙනවා මේක නුත් එහෙම කොටසක් ලැබෙනවා මේ දෙක එකතු කරනවා අඩු කිරීම කරන්න පුළුවන් නමුත් මේකට කිසිම දෙයක් කරන්න බෑ මොකද මේක නියතයක් මේක මේ දෙකින් එතකොට මේ පොදු දෙයක් මේ නියතයක් එතකොට ඒක අපි මංක පොඩ්ඩක් ලියල පෙන්නන්නම් ඒ අවස්ථාව එතකොට ඒකෙදී ජුටක් ගානීතිවුණ කියරා පහලවයි හතරයි කියන එක පහලවයි රීන හතරයි කියන එක බැලුවොත් එහෙම පහළවයි ABC රිනහතරයි ABCAB කියන එක පහලවයි ABC රිනහතරයි ABCAB කියන මේ දෙක කොහොමද සුළු කරන්න කියලා බැලුවොත් එහෙම මේ ABCAB කියල කියන්නේ අපි හිතුුවොත් එෙම රුපියල් වෙන්න පුළුවන් මොහක් කරිහෙම නිය කිසියම් දෙයක් ඒ ඒක ගැන ලොකුට හිතාන් අවශ්‍යන ඇතකොට ඒ එක ඒක් දේ ගැන අපිට හිතන්න දෙයක් නෑඇතකොට අපිහිතන්න පුළුවන් හාල්වෙන්න පුළුවන් පොල්වෙඩ පුළුවන් මොකක් හරිදියක් මේ ඒAB කියල කියන්න ඒක ගැන හිතන්න අ වශ්‍යන ඇතකොට පොල් ගෙඩිත් පහව තියනෙනවා පොල් ගෙඩි හතරත් තියෙන වෙත කොටක් අහු කරම පොල් ගෙඩි දහනමේ පහලවයි හතරයි දහනමෑ හින තියෙනෙ හින්න තියෙන්නේ දූලපුතාලා පටල ගන්න දෙයක් ඇත්තටම මේ අපි කලින් අවස්ථාවදි වැඩි කිරීම කියන එක කතා කරා නමුත් මේක වැඩි කිරීමද මෙහෙම වෙන්නේ මේ එකතු මේ අවස්ථාවදි තියන්නේ මේ අඩු කිරීමක් මේ එතුකොට ඒ අවස්ථාවදි ඒ සංඛ්‍යාවනු මේකරීන නම්කරීන නම් එතකොට රින්න කියන එක තමයි ලැබෙන්නේ එතකොට මේක අඩුකිීම මේ වැඩි කිරීම ද කහොට මතක තියාගන්න එත කොට මේ අවස්ථවිදි පහළවයි ABCAB කියන එක අපි ABCAB කියන එක පොල් හරිමොකක් හරි කියලා හිතුවයි කියලා කිවොත් එහෙමතකොට මේක පහළවත් තියෙන පොල් ගෙඩී අපි රීන කිය තිය අය කියල කිවොත් මේකත් නය කියලා මේ නය ණය පහළවත් තියෙනවා මේ අවස්ථාවදිත් ය ණය හතරත් තියනවා තුත්ය පොල් ගඩි කිය පොල් ගෙඩිහවක් නෑයයි පොල් ෙඩි තරක් නෑයයි එතකොට මේක එක් කහු කරහාම එතකොට නය කියන එක විෙනස්වෙෙන්නෑ අපි දුන්න කියන එක තමයි දන කියන එතකොට දුන්න නම් එතකොට දුන්න ගාන්නෙන් අය ගාන අඩුවෙනවා ඒ වගේ දෙයක් එතකොට ද ලකුදා තරු ගන්න එතකොට පශ් අනුව මේ අවස්ථාවදි නය දෙකක් තියෙන්නේ නම් එතකොට මේ අවස්ථාවදි නය දෙකක් තියෙන්නේ එතකොට ඒ අවස්ථාව එනකොට එතකොට මේක එකතු කිරීමක් වෙනවා ණය මේ ණය කියන එක එනවා හැබැයි ඒ එකතු නය නාය කියන එක එතකොට නය පහල්ලව ඉහතරයි දහ නමයක් වෙනවා එතකොට රීන පහලව එකතු රීන පහළවෙෙන්ඩි තව හතරක් අඩු කරහම පහලවත්ති වුණ කොල් ෙඩි නට අරන් තව හතරක් නයට දෙම එතකොට ඒකෙ සේනම කියයද දහ නමයක් නයට දීලා තින් එතකොට මේ අවස්ථාවදී පොල් ගෙඩි කියන එක එක වෙනසක් වෙන්නෑ මේ අවස්ථාව දූල කපුතාලා හොඳට මාතකතියාගන්න වැඩිකිරීමක් ABCAB කිය එක වැ වැඩි කිරීමක් කිය අවස්ථාවකද තමයි අපිට ABCAB. වාර්ගයක් හරි ඒවා ලැබෙන්නේ. ABCAB කියන එක එකතු කිරීමකදී කවදාක්වත්ත එක වෙනස් ABCAB කියෙ එක මයි තියෙන්. ඒ නිසා ඒ පොල් ගේ ඩි හාරි වෙන්න පුළුවන් ම හාල්ල වෙන්න පුළුවන් මොකක් රිතයක් කියන හිතාගෙන හාල් කොට්ටයක් එකතු කිරීම තව හාල්කොට්ටයක් නම් හාල් කොට්ට දෙකක් කියන එක ඒ වගේ එතකොට ඒ කිසිම වෙනසක් සිද්ධ වෙන්න. ඒක නියතයක් මේ එකතු කිරීම අඩු කිරීම කියන අවස්ථාවල කියන දුල පුතා ල හොඳට මාතක තියාන්න. ඒ නිසා තමයි ABC.AB. වර්ගේ කියනකන්න බෑ එතකොට මේ පොල් නැත්තා හාල් කිය එක එතකොට මේ හාල් මොට් එකතු කන්න හාල් මොට් එතකොට හාල්මොට් දහමයක් කියනක එතකොට ඒක තමයි මේක දක්වල තියෙන් එතකොට දලපුතාලට ඒ තේරුුණනා කියල හිතෙනවත් තේරුුණ ඇතුළපුතාලින්වා කියන්න ත එක නිසා මේ අවස්ථාවදි එතකොට මේ කොටස වැඩි කිරීම වැඩි කිරීම දල පුතාල පටල ගන්න එපා මේක වැඩි කිරීමෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ එකතු කිරීම එන අවස්ථාවකදී මෙතන මේ මේ සංඛ්‍යාක මෙතන සංඛ්‍යා දෙක වැඩි කරහම එතන එනෝ සංඛ්‍යාවක් එඇතුළ මෙත සංඛ්‍යාවවිතර වැඩිරන්න මෙතන ංඛ්‍යාවක් එෙනවා ඒ සංඛ්‍යාවට පිටි පස්සය මොකක්ද වෙන්නේ අකුර වැඩිකිරීම අක්කුර කියනකෙන් එතකොට වෙනස් අකරු දෙකක් නං ඒවා ඒ අකුරු දෙක එහෙමම තියෙන අකුරු දෙක එකම නම් තමයි වර්ගයක් කියෙන්නේ. එතකොට සංඛ්‍ය දෙක එතකොට අකුරු දෙක වෙනස් නම්. එතකොට ඒ දෙකේ ගුණි දෙකෙනක එනවා ඊට අමතරව එකටස්සරහයිම් යම්කිසි සංඛ්‍යාව මේ සංඛ්‍යාව එනවා ඕෝකේ. එතකොට මේ අවස්ථාවද එතකොට ඒ සංඛ්‍යාාව සංඛ්‍යාවක් එෙනෝ ඒක තම ඇතන මෙතන කතාකරේතකොට මේ අපි මෙතන සංඛ්‍යාව තුන කියල ලියවොත්ත එහෙම මෙත ලැබෙන සංඛ්‍යාව එක තුන කියල ලියවොත් එහෙම ම මෙතනට මකනවා එතකොට මේ අවස්ථාවදිතකොටඒ සංඛ්‍යාව කියන එක අපි මේ සංඛ්‍යාව තුම කෙරලව් ත් එහ ල තුන කියන එක කොටස ලකුණ තුන කියල කිව්වොත් එහෙම එතකොට එන්නේ ලකුණ තුන කියන එක ඊළඟට එන්නේ සංඛ්‍යාව තුන කියන එක මෙතනින් එන්න එතකොට මෙතනි ලක්කුණ තුන කියනෙක් එනවා ඊට අමතරව අකුර තුන කියන එක අවස්ථාව මේ අවස්ථාව පතන්ටනවා. මෙහෙම තමයි මේ හැදෙන්නේ එතකොට අපි කලින් කතාකර ආකාරයට මේක එතකොට පාන් ගෙඩියක් වෙන්න පුළුවන් මොහ කරිහෙම පොල් ගිඩියක් වෙන්න පුළුවන් ඒ වගේ කියල හිතුවොත් එෙම මේ අකුර කියන කොටස එතකොට ඒකට කිසිම වෙනසක් එක වෙන්න හැ එකතු කිරීමදී. නියතය කියන මේ අකුර කියන එක වෙනස් වෙන්නේ වැඩි බෙදීමකදි හරි විතරයි. එක හොඳර මතකතියාගන්න මේ අවස්ථාවද අපිට ගොඩක් වෙලාවට එකතු කිරීම කියන එක අන්තිමට අපිට ලැබෙන්නේ එකතු කන්න කොට්ට කිසිම වෙලාවක මේකට වෙනසක් සිද්ධ වෙන්න නෑ. නිසා තමයි AAB වාර්ගේ හරිමොක හරියෙන් ඇත්තමේ විකතු පෙරෙන අවස්ථාවදිී වැඩි කිරීමෙන් තමයි මේකට වෙන සක් සිද්ධවෙ මේ කොටස වෙනකං මං එතකට පැහැදිලිකරතුකොට දුලපුතාලා තේරෙන් නැත්තැනත් යන නාහන්න පුළුවන් ලියාගන්න තැනත්තියෙනු නා කියන්න අපි ඊලං කොටසට යන්න බලාපොරත්තිනෝ ලියාගන්න තැනක් නැත්තා. මේක හොඳින් තේරුම් ගන්න මේ ඉතාම් වැදගත් විශේෂයම ධනරීන කියන එක ධනරීන කියන එක ඒ වැඩිකන්න අවස්ථාවයි වගේ එක තුගන්න අවස්ථාව දෙක සම්පූර්ණයම වෙනස් ආකාරෙකට හැසිරෙන්න්නේ එක මතක තියාගන්නත කොට එකතුගන්න අවස්ථාවදිතු කොට ධන කියන එක එකතු අඩු කිරීම යාම්කි සංඛ්‍යාවක් කියලාවත් එහෙම අපි කලින් කතාකර මේ වාත්‍ර වැඩි කිරීමෙන් සම්බන්ධවෙල තිය අවස්ථාවත කොට අපි එක කිරීම කියන එක බැලුවොත් අඩු කිීම කිය එක බැලුවොත් එහෙමතකොට එකතු කිරීම අඩු කිරීම කිය එක බැලුවොත් එහෙමතකොට ඒ අවස්ථාවිදිතකොට යම් කිසි සංඛ්‍යාවක් එතකොට අඩු කිර යම් කිසි සංඛ්‍යාවක් එකතු කිරීම යම් කි සංක්‍යාවක් කියය අපි දැක්වුවොත් එෙමත කොට එකෙන් අපිට ලැබෙන්නේ දන කියන එක අපි යම් කිසි සංක්‍යාවක් අඩුකිරීම යම්කි සංඛ්‍යාවක් කියල බැලෝොත් එහෙමද කොට මේ සංඛ්‍යාව විශාලයි නම් මීත වඩා එතකොට මේක ධන කියන සංඛ්‍යාව ලැබේ. යම්කිස් සංඛ්‍යාවක යම්කි සංඛ්‍යාවක් අඩු කන්නවා එතකොට මේ රින කියන සංඛ්‍යාව විශාලයි නම්මකොද වෙන්නේ මෙතැන රින කියන සංඛ්‍යාව ලැබේ. ඊළඟට මේ අවස්ථාවද එකොට පැත්තට ලිවොත් එේම ිණ කියන සංඛ්‍යාවකට යම් කිසි දෙයක් එකතු කන්න කොට රීන කියන එක විශාලයි නං එතකොට මේකළ ලැබන්නේ ත්‍රීණ ්‍රීන කියන සංඛ්‍යාවට යම් කිසි දෙයක් එකතු කන්නව එතකොට මේ එකතු කන්න දේ විශාල වෙනුණම් එකතු කරන්න දේ එතකොට විශාල නම් මොකද වෙන්නේ මේක ධන වෙනු එ ග එකතුගන්න දේ විශාල වෙනකොට මේ අවස්ථාවිදිී මේක දන්නවෙනවා ඒ වගේම ඊළඟට රින්න කියන එකෙන් රිීන කියන එක බැලුවොත් එහෙම එතකොට මේ දෙකම රින එතකොට රින වෙලා මේක එතකොට රින වෙනවා මේ දෙක එකතුව විදියට. මේ කොටස ඉතාම වැදගත් ඇත්තට මේව සුළුකොන්න කොට මේ දදුලපුතා දන්න දේවල්, භාවිතා කරන්න කොට එක සුළු කිරීමම් අත පසුවීම් කරන්න එපාය එක අපරාධයක් ඇත්තටම උපරිම ලකුණුගලන්න පුළුවන් අවස්ථාවකදී ඒ වගේ දෙයක් කරන්න එක ඉතාම අපරාගය. ඊීළඟට අපි කතා කරවත් එහෙම කිසිම වෙලාවක අපේ ABCAB කියන එකක් තියෙනවා මේක එකතු කිරීම ඒවාර්ගය හෝ බීවර්ගය හෝ ඒවර්ග කියල මෙහම තිව්ුණොත් එහෙම කිසිම අවස්ථාවකදී මේක කියල කියන්නේ එකක් මේක කියන්නේකා මේක කියන්නේ එකක් මේවාතර කිසිම සම්බන්ධයක් නෑ ගැනපි කිව්වොත් එහෙම එකක තියෙන්නේ මේ හාල් කියලා පොල් දෙල් හාරි මොහාහරි කියලා කිවොත් ඒ වගේ ඇත්තටම කිසිම සම්බාන්ධයක් නෑ. ආල් ගොඩවල් මෙච්චරත් තියෙනවා පොල් ගොඩවල් මෙච්චරත් තියෙනවා දෙල් ගොඩවල් මෙච්චරත් තියවා. ඒ වගේ එතකොට කිසිම සම්බන්ධයක් නෑ ඒවාතරත කොට එක නිසා එකතු කිරීම කරන්න බැහැ කියන එක හොඳට මාතක තියර ඒ අවස්ථාව දෙතකොට අපිට කරන්න පුළුවන් වෙන්නේ ඒ එහෙමම ලියලා පෙන්න්න තමයි අපිට පුළුවන් වෙන්නේ ොට මේයි එහෙමම තියෙන් ඇැල්ලා මේ ආකාරයට අපිට පෙන්නුම් කිරීමක් විතරයි කරන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න එතකොට ඒ කිසිම එක වෙනස් සංඛ්‍යා එක පොල් හාල් දෙල් වගේ එකන කිසිම සම්බධයක් නෑඇතකොට හා හාල්වල්ට පොල් එකහුරන්නේ නෑතකොට එ ඇත හාල් වලට දෙල්ෙක් අහු කරන්න බැතිකොට ඒ වෙන වෙනම දේවල් එක නිසා ඒ වගේ තමයි මේ මෙතන මේ දක්වල තියන Bවර්ගය එකතු කිරීම ඒ. දන්න ඒවර්ගයැ මේ සම්පූර්ණයම ඒ වර්ගය ක කැන වර්ගයබවර්ගය කියලා කැන මේ වර්ගේ ඒවාර්ගයත කොට ඒක වැඩි වෙච්ච තකොට මේවා සම්පූර්ණයම ඒවා කිසිම සම්බන්ධයක් නෑ ඒවර්ක එතකොට එක නිසා ඒ එක්ක කොටස තමයි එතකොට සුළු කල්ලා එක එහෙම මො තියන්නවේ. හොට මත තියා ගන්නත කොට මේ අවස්ථාවද ඒ කොට සත් එතකොට සංඛ්‍යා එතකොට මේකෙදී මේ වැඩි කිරීම අනුව බීවර්ගය එන්න පුළුවන් මෙතන ඒවර්ගේ කියෙල දැක්වවාගේකොට ඒ වර්ගේ එන්න පුළුවන් වී වර්ගේ වෙන්න පුළුවන් එතකොට ඒ අතර ඒබී කියන සංඛ්‍යාව එන්න පුළුවන්. ඒක දල පුතාල හොඳට මතක තියාගන්නේ එක වැදගත් කොටසක් ඇතටම ඒවා අත පසුවීම් වෙන්න පුළුවන් කවදාක්වත් මේවා එකතුගන්න කොට මේ එකතුකන් ගුණ කිරීම එකදි විතරැයි බලය කියන එකක් කියෙන් එකතු කිරීමකදී එහෙම වෙන්නේන හැත්තටම මෙතැන්ට වෙන කන්තේරුුණා දුලපුතාලට දිියාගන්න කොට අස්තියනවන කියන්න පාමලියාගන්න කොට අස්තියෙනවන කියන්න නැත්තා අපි ඇත්තම් අප පාඩමටයන්න බලාරපුොත යන්න බලාපොත්තු වෙනවා ඕකේ අපි එනං එක් කළිපොතට ගියොත් එහෙම මේ ගනන් අනිවාය මහදන්න පුළුවන් වෙන්න ඕන මේක උසස් පෙළ එහෙම අනිවාරයම මේ ගනාාහදන්න බැරු උසස් පෙලක් කිය එක හිතාගන්න බෑ මොකද උසස් පෙල අනිවාරයම මේ ගණන් තියෙනවා මේවා මීට වඩා සංකීරණ වෙනවා එක හොඳට මතක තියාගන්න මේවයි මේ සුළු කිරීම් අවන් කලින් පෙන්න්නපු කොටස්සේවා ඒවා හොඳට දන්න ඇත්තාම් මේවා උසස් පෙළ ගනිතය කියන එක කොහිත්තම් බැහැත්ටම මේ කොටස් ඇත්තටම විවිධ එකන්නේ බබ හාරි නිතත් යෙනවා ශුද්ධ ගනිත තියෙනවා එක නි ගොඩක් වෙලාට ශුද්ධ ගනිතය තියෙන්නේ එක නිසා ඒකොට අඇත්තට බැරි වෙනව දූලපුතාලට මේක තේරුම්ගන්න මේ වගේ ගන සුළු කරන්න බැරිෙනවා අනිත්ක උසස් පෙලදී ගොඩක් වෙලාවට අපි භාවිතා කරන්න මේ වගේ මේ වගේ අපි සංඛයා කියන එක නෙවේ භාවිතා කරන්නේ මේ වගේ අපි මේකට සකේත සංකේත භාවිතා කරන්නේ අපි ඒ නිසා ඒවටත් තුරු වෙන්න මේ වගේ දේවල්වලට දලපුතාලා පුරුදුවෙනක හොඳ වේ ඇත්තටම උසස් පෙලදි ොඩක් වෙලාවට අපි භාවිතා කරන්නේ සංකේත. ඒකතකොට සංකේත වෙන කොට සුළු කරන්න එක එතරම් පහසුවෙන්න හැ ඒ සුළු කිරීම කිය එක දන්න ඇත්තා. ඒ නිසා සුළුකිරීම කියනෙ හොඳින් දන්න ඇත්තන් ඒ සුළ කිරීීම කරන්න බැහැ එක නිසා මේ වගේ සුරු කිරීම් කියන එක ඉතාම වැදගත්තෙන. අපි මේකත් අප බැලුවත් එහෙමතකොට දූලපුතාට එතකොට හතරික අභ්‍යාස සම්පූර්ණයම කරන්න පුළුවන් අපි ඒගානත් බලලා බැලුවත්ත එහෙමතකොට අපේ ගානක් බැලුවොත් එහෙම ඒ එකතු කිරීම බි වාරයක් එක බෙදීම තුනයි ඒ රින එක බෙදීම හතරයි බි. අප ගාන ැලුවොත්තේ මතකොට මේක සුරු කරන මුත් එහෙම අපි කලින් කතාකරපු අවස්ථාව මේක දිමන් ලියනවා මේ අවස්ථාවට එතකොට මෙතන අපි සාමානයෙන් දාන කියන එක ලියන්න නැහැ එනමුත් මේ අවස්ථාව දිමාං ඒ දූලපුතාලට තේරුම් ගන්න ලියන එතකොට මේ අවස්ථාවයතකොට මේ ඉස්ස ළම මන් ලියන්නන් ඉස්සල්ලම ඒ කියන එක මේකින් වැඩි වෙනවා ඒවාගේ බී කියෙ එක මේකින් වැඩි වෙනවා ඒ කියන එකතුකොට එක බෙදීම තුනයි ඒ රින එක බෙදීම හතරයි බි ධන කියන එක තියෙන් එතුකොට දන්න කියන එක බ එක බෙදීම තුනයි ඒ රින එක බෙදීම හතරයි බ මේයාකා අවස්ථ මේ ආකාරයටකොට ලැබෙන් ඇතුකොට මේකදී අපි කලින් කතාකරපු කොටස භාවිතාකරොත් එහම මෙතන දන තියෙනවා මෙතනත් ධන තියන එතුකොට දන වැඩිකිරීම දන්න එතුකොට මේක අපිසාමාන්‍යය මෙහැම ලියන්න අපි ඉතිං හදන්න එතුකොට මේ අවස්ථාවදි මේක දනවෙන ඒ කියන එක තියෙනවා ඒ වැඩිකිරීම තුනෙන් එකයි ඒත්කොට මේකදී ඒ කියනෙකට ඉස්සරහින් තියෙනමකක්ද එක මේක එතිකොට සංකේතය මේකත් සංකේතිය අප කලින් කතා කර සංඛ්‍යා සංක්‍යාල් අපිීළඟට ගුණි කරන්නේ ගුණ කරන්න එක තියෙනවා මෙතන තියෙන්න එක බෙදීම තුනෙන් එක. එට පස්සේ අපි සංකේත අපි ගුණ කරන්නේ අපිට තියෙනමුකක්ද ඒ කියන එක වැඩි කිරීම ඒ කියන එක. එතුකොට මේ පළවෙනි කොට සපිසිුරු කරා දෙවෙනි කොට සපිසුළු පරොත්තේ ඇතතුකොට ඒ අවස්ථාවද ධන තියෙනවා ඊළඟට රින තියනවා. ධන රින කියන එක තැවෙෙන් එතකොට මේ අවස්ථාවදි එතකොට සංඛ්‍යාව එක කියන එක, ඊළඟට සංඛ්‍යාව අතරෙන් එක කියන එක. මේකදී ඊළඟට නියතිය අපි සංකේතයකොට බැලුවොත්තයේ මෙතකොට මේ අවස්ථාවේදී ඒ කියන එක වැඩි කිරීම බී කියන එක එතකොට මේ කොටස මුලින් ඊළංකොට සත් අපි සුළු කරන්න ඕන මේ අවස්ථාවවිදොටකොට සැබැලුවොත්තේ මස්සල්ලාම දන්න දන කියනකින් එතකොට වැඩි කරහම දන වෙනවා පිළියන්න සාමාන්‍යය ධන කියන එක එක නිසා ම මෙතන දුළපුතරට තේරෙන්න්න ලිව්වට සාමාන්‍යෙන් ලියන්න හ දන කියන එක එතකොට එක වැඩිකිරීම තුනෙන් එක කිය කියන්නේ තුනෙන් එක කියන එක මේක ඒ වැඩිකිරීම ඒ කියල කියන්නේ ඒ කිය වැඩිකිරීම ඒ කියල කියන්නේ අපි බල එකතු කන්නවා පොදුහරේ ඒ වැඩිකිීමක් කන කොටිතු කොටක්යි එකයි දෙක් වවෙ කොට මේ අවස්ථාව දදි පලවෙෙන කොටස ලැබුණ මේ කොට ැලුවොත්ත එ හෙමතකොට මේකදී දන වැඩි කිරීම රින්න කියලා තියෙනෙතු කොට හින වෙන මේකේදී එක කියන එක තියනෙතු කොට හතරෙන් එක කියනෙ එක වැඩි කරහම අතරෙන්න්න එක අ තුකොට ඒ වැඩි කිරීම Bී කියන එක තියෙනවා ඒ එහිමමඒ B කියට අපේ ඊලාංක කොට සහත් බැලුවොත් මෙතකොට මේ කොටස මේ අවස්ථාවිදි එතකොට දන්න තියෙන්නේ මෙතන තියන්නේ එත් දාන කියන එක අපේ ඉලක්කම් බැලුවොත් එක තියෙන්නේ මෙතන තුනෙෙන්න්නේ ඇතකොට එක් වැඩි කිරීම තුනෙන් එක තියෙන්න එතකොට ඊළඟට තියෙන අපි බැලුවොත් එහෙම මේ කොටස බී වැඩි කිරීමඒ ඒක බ වැඩි කිරීම ඒ කලක ලිව්වත් එකයි ඒ වැඩිකිරීම කියල් ලිවත්ත එකයි අවස්ථාව දදිම හෙම කරන්න බැ නමුත් මේ අවස්ථාවිදි පුළුවන් බි වැඩ ඒ වැඩි කිරීම බී කියලා ඊලංකොට සි බැලුවොත්ත හෙමතකොට මේ අවස්ථාවදිත කොට මොකක්ද වෙන්නේ දන්න වැඩි කිරීම රින කියන එක ලැබින්නතකොට මේ අවස්ථාවිදිතකොට ඉලක්කං කියනක බැලුවොත්ත හෙම එක ඉලක්කම තියෙන එක කියන එක එතකොට ඊළඟට මෙතන තියෙනෙමොකක්ද එතකොට මේ අවස්ථාවදි ධන වැඩිකිරීම රින කියන එක තියෙන ධන වැඩිකිරීම රින කියන එක එතනොට මේ අවස්ථාවදි ඉලක්කම් බැලුවොත් එක වැඩිකිරීම හතරෙන් එකයි මේ අවස්ථාවදි එතකොට B තියනවා B තියන වෙතකොට එසක B වැඩිකිරීම B මේකතකොට බැලුවොත් එහෙම මෙතැන්ට වෙනකා අපි සුළු කල්ල තියෙන් එතකොට කලින් අවස්ථාවද මෙතැන සුළු කොරොත් එහෙම මෙතකොට දන්න ධන කියල කියන්නේ මේක දන වෙනවා එක වැඩිකිරීම තුනිෙන්ක් කියල කියන්න එතකොට ධන තුනෙන් එකයි ඒ වැඩිකිරීම B කියල කියන්නේ A B කිය කොට ඒ වැඩිකිරීම බ කියලකයන්න ඒබ කියලා ඊරඟට මේකට ඒ ළඟට එකව වෙන මොකක්ද දැන වැඩිකිරීම රීන කියලකැන්න දින හතරෙන් එක වැඩි කිරීම එක කියල කියන්නන්නේ හතරෙන් එකයි B වැඩිකිරීමබී කියලකයන්නේ බාග මේ ආකාරයට කොට ස්තුළු කරන්න පුළුවන් මේකේ අනිත් දේවල් මේක පාන් වෙන්න පුළුවන් මේ හාල් වෙන්න පුළුවන් මේ පොල් කියලකිව් ොත් එහෙම අපි මෙහෙම පාන් තියෙනවා හාල් හල්ෙතකොට කොට ස් දෙකට වං කල්ලා තියවා පොල් තියෙන වහෙම කියන්න අපි සාමාන්‍යයෙන් අපි එක එක ගොඩවල් එකහු කරන්න වැතකොට මේ අවස්ථාවදිතකොට මෙතන තියෙන් එතකොට තුනෙන් එකයි ඒ වර්ගය කියන එක මෙතන තියෙන් එතොට මේ ැලුවොත් එහෙමතකොට හත්තරයෙන් එකයි ඒ.බ කියනවා මෙතන තුනෙන් එකයි A කියලා තියෙන වෙත කොට ඒ සුළු කරන්න වෙන එතකොට අපි මේ අවස්ථාවදී මේකද පොදුහරය අපි කලින් ඉගෙනගෙන තියෙනෙ ඒවට භාවිතා කරන්න එතකොට මේ අවස්ථවිදි එතකොට නින හතරයෙන් එකයි ABCAB තියෙනව දනතුනයිනකයි ABCAB තිය. අපි එතකොට පොදු හරය කියෙ එක අරගත් ොත් එහෙමතකොට පොදු හරය කියන එක ගත් ොත් දොලහ කියන එක දොළහ එතකොට මේ තුනයි AAB. එකතු කිරීම එතකොට මේ අවස්ථාවදි දොළහ වෙන්නේ හතරින් වැඩි කර මෙතකොට හතරයි AAB. අඩු කිරීම එක බෙදීම හතරයි Bීවර්ගය. මේ අවස්ථාවදි මේ සුළු කොරොත් එහෙම එතකොට තුනෙන් එකයි ඒ වර්ගය දන, බෙදීම දොළහයි ටින එක බෙදීම හතරයි Bීවර්ගල. මේ ආකාරයට එකොට මේක පිරිතුර ලැබෙන් නඕන එතකොට තුනෙන් එකයි ඒවර්ගිය දොලහැන් එකයි ටින හතරෙන් එකයි Bීවර්ගී කියන මේ ආකාරයට පිරිතුර දුළපුතාලට ලැබේවි මේ අවස්ථාවදි දුළපුතාල මේ කොටස අපි හාල් කියලකිව් වෙතකොට මේක ගැන මේක සුළු කරන්න හාල් කියලා අපි මේකයි මේකයි හාල් ඒම ගෙනැද්දාන වෙතකොටේ සිම වෙනසාක් අපිට සිද්ධ කරන්න ද.ඒ නිසා Bීවාර්ගය හරි ABC ඒවර්ගේහරිවර්ගය ඒ කියලා අපිට ලියන්න හැත්තටම දුලපුතාල මේක හරින වුණ හරි තියෙනුුණ අහන්න පුළුවන්. කටස තේරුුණනානං අපි මෙතනින් අදර පන්තිය අවසංකරන්න බලාපොරොත්තුවෙනවා අපිදූලපුතාලා පොතේ තියෙන ගණන් ටික හතරේ හතරේ එක අභ්‍යාසය කෙනෙ එක සම්පූර්ණය ඉවර කරන්න එක බැද ගත්තේ වෙතකොට දලපුතාල එක සම්පූර්ණය ඉවර කරන්න හතර එක අභ්‍යාසය මොන හරි පාශ්න තියෙනුුණ අහන්න පුළුවන් අපි අදර පාඩම නි සකන්න දළකතාලට සර්‍ර.